ළමයි අපි තව ටිකක් වෙලා බලමු. තාම ළමයි 8 දෙනා ඉන්නේ. තාම 4ටත් නැහැ. තව විනාඩි 2ක් තියෙනවා 4 වෙන්න. අපි ඒ නිසා තව චුට්ටක් වෙලා බලමු අනිත් යාළුවොත් ලොග් වෙනකම්. ළමයි 20ක් 20 පන්නලා ආවහම පටන් ගමු. තව විනාඩි 5ක් බලමු අපි. अनम्यूट कर टीचर आवाद टीचर देख के नहीं गई साथी हम पुतालड क्यों नहीं द फाइल लगा खादन ने किया ला को बालन मत कला माई को हाथ को ये मट पहनना न बालन ना मेरे जावा सुला हाथ ने बैरुना टीचर स्कूले वैदे वैदी एग्जाम लगनी था आ ये मत को हाथ पुला माई इन्ना आद खाओरु था तू ना देखना लाभने साथी हाथ दल पहनना नो नानी बारे म හරිද ටීචර් ඔව් ටීචර් මම බැඩුන් මේ ටීචර් පාඩම් පටන් ගත්තද තාම නෑ පුතේ සම් පටන් ගත්තේ නැහැ හරි ටීචර් ආ මේ සිට්නි හදලා තියෙන්නේ කෝ බලන්න සිට්නිගේ එක මොකද්ද ටීචර් පේනනවා පේනවද ඔයාලට ఓ సిట్ని ఫైల్ లోకి అట్లు పెన్నన బాలన్నే ఆలు ఉంట టీచర్ అట్లు లియన్న బెరియునా ఆ పేపర్స్ దమ్మి నద్ద అట్లు తామ ఏక టీచర్ ప్రింట్ అవుట్ కరా ఏక గన్న బెరియునా టీచర్ ఆ హరి దాల హిన లబన సతి పెన్నన సిట్ని తవపారా పెన్నన ఫైల్ లోకి ఆలు ఉంట ఆ మెన్న మెహమ ඔයාලගේ මාසික පරීක්ෂණයට ටීචර් දෙන පේපර්ස් එකතු කරන්න ලස්සන ෆයිල් එකක් හදන්න හැමෝම හරි බොහොම හොඳයි තව කවුද හැදුවේ පේපර් කරන්න එන්න බැරි වෙච්ච අත උස්සන්න බලන්න අදාළු තින් ආපු දුවල පුතාලා කවුරු හරි ඉන්නවද ක්ලාස් එකට තාරිනි හරිනී සිත්මිකයි ආවේ නැද්ද පේපර් එකට ටීචර් පේපර් එක ගෲප් එකට දාලා තියෙනවා පුතාලා ගෲප් එකෙන් පේපර් එක අරගෙන පේපර් එකේ print out එකක් අරගෙන කාලය විනාඩි 45ක් තියලා අච්චු පොත නෝට් එක මුකුත් බලන්න නැතුව තනියම කරන්න ඕන කරලා ලකුණුත් දාන්න ඕන අනිවාර්යයෙන්ම ගිය සතියේ රෙකෝඩින් එක බලන්න මොකද ටීචර් ඒකේ කියලා දෙනවා ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ පේපර් එකට ප්‍රශ්න එන විදිහ ඒ වගේ වැදගත් දේවල් කියලා දෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම හැමෝම රෙකෝඩින් එක බලන්න ඕන තේරුණාද ළමයි හරි බොහොම හොඳයි හරි ළමයි 21ක් ඉන්නවා කවුද මේ මොකද්ද මේ කරන්නේ ළමයි මොනාද කරන්නේ මේ ඔහොම ඉන්න ඔයාලා වෙන වැඩ කරනවානේ හරි පුතාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් chat box එකට දාන්න ටීචර් විතරයි පේන්නේ ඔයාලා වෙන message ඒ නිසා ප්‍රශ්නයක් නැහැ හරි ළමයි ඉන්නවා දැන් කට්ටියම ඇවිල්ලා අපි ඒ නිසා class එක පටන් ගමු හරි आई बोवन लमाई आई बोवन टीचर आई बोवन मैडम
क्लास पटांग म्यूट करना प्रश्न हरी पुता वाल प्रश्न मुना हरी तीन चट बॉक्स दानेता अतरा अन्म्यूट करना वाल सर्दे पाड़म करना मारे एन सा टीचर वाल म्यूट करे वाल प्रश्न तीन अत उन्न चट बॉक्स दीचर वाले वाला अन्म्यूट करना वाले की अड़े हर टीचर विनाडिया टीचर स्क्रीन शेयर कर शेयर करना का तिना चित्र दिन गाला हर हो बला मत का अत अभी अंतिम करे मुखा दिखे ओ मत का इंदूर इंदूर की अन्न बला आलू अंत अभी मुना दिन करे की सिद्धार्थ कुमार बोसताना वहां से बुधवी में नंबर वन कितने का බුද්‍රජාන් බෝසතාණන් වහන්සේ බුදු වීමේ නම වනේ සිටින එකද ඒකද ලියලා තියෙන්නේ අනුපියා අඹ වනයේ විවේක සුවයෙන් කල්ගත කළා එක නේද තරින්ද කියන්න බලන්න අපි අන්තිමට ලියලා තියෙන මොකද්ද කියලා ඉන්පසුව බෝසත් අනුපිය අඹ වනයේ වැඩ සිටීම असल पोहो दिनक बहुम हिमांसा हरी तीन पुते असल पोहो दिनक गिहि गई निकमिला गिहि गिये कातेकद गिहि गई निकमिला गिये कियला मटकियान बलान सिक्मी सिद्धार्थ कुमार निकमिला गिये बोसतानन वहां से ईट पासे एहेम गिहि गई निकमिला गिहिला बोसतानन वहां से चन्नट देनवा आभरण सह एंदुम पलंदुम सियल्लम मऊपियंट बार देन्न कियला हरिद ए वेलावे කන්තකාශ්‍යයා ලය කැලී මිය ගියා. ඉතින් පුතේ සුමේ බෝසතාණන් වහන්සේ මේ තමන්ගේ ආභරණ ඇඳුම් පැළඳුම් රාජ වස්ත්‍ර හැමදේම චන්නට බාර දුන්නාම පැවිදි වෙලා පැවිදි ජීවිතය ගත කරන්න ඒ අවශ්‍ය සිවුරු පිරිකර බෝසතාණන් වහන්සේට ලබා දුන්නේ කවුද කියලා මතක ළමයි අත උස්සන්න. කො අත උස්සන්න බලන්න. ආ ඒක කියන්න මට බෝසතාණන් වහන්සේ අනෝමාගගසබඩ අනුපියා අඹ වනයේ සතියක් විවේක සුවයෙන් ගත කළා කියලා. හරි. එන්න එතනින් අපි අපේ පාඩම නැවැත්තුවා. උතාලාට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් chat box එකට දාන්න ටීචර් බලනවා. ගිම්හානී ඔයාලට ප්‍රශ්න අඳ දුව.
teacher කියලා දාලා තියෙනවා. මොකක්ද පුතේ ප්‍රශ්නේ? Teacher. ඔව්. අර මේ සිදුහත් කුමරුවර මේ ඔව්. අර රාජකීය ඇඳුම් එහෙම ගලවලා දුන්නානේ. ඔව්. එතකොට අර මේ කඩුවෙන් හිස මේ කොන්න කැපුවේ. ඔව් හිස මුඩු කළානේ. එතකොට මේ අර මේ සිදුහත් කුමරුගේ ඉතිරි කොණ්ඩ ටික ඔව් ඒ ටික නිකන් අර මේ බෝල බෝල හැදුනද ආ පුතා අහන්නේ අර බුදුහාමුදුරන්ගේ බුද්ධ රූපවල එහෙම තියෙන නිසාද ඔව් ටීච ආ ඒක එහෙම වෙන්න ඇති නේද බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කේශ කලාපයේ පුතාල දැකලා ඇති අර ක්‍රේල් ක්‍රේල් වගේ තියෙන්නේ නමුත් පුතේ රජ කෙනෙක් එහෙම නෙමෙයි මේ කාලේ ಭಾರತයේ රජවරු දිගට කොණ්ඩේ වවාගෙන ඉඳලා තියෙන්නේ ඔයාලා දැකලා ඇති ಭಾರತයේ විතරක් නෙමෙයි ලංකාවෙත් රජවරු කොණ්ඩේ දිගට වවාගෙන හිටියේ නමුත් බුදුරජාණන් වහන්සේ කොණ්ඩේ හිස මුඩු කරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාම මේ අපේ අපි දකින බුද්ධ රූපවල එහෙම කොණ්ඩේ තිබුණට බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න භාවනා කරන කාලේ දුෂ්කර ක්‍රියා කරන කාලේ පැවිදි වෙච්ච මුල් කාලේ හිස මුඩු කරලයි හිටියේ හරි නේද ගිම්හානි හරි ටීචර් පුතාලට ඒ ප්‍රශ්නේ ඉන්නේ මොකද බුදුරජාණන් වහන්සේගේ හැම බුද්ධ රූපයකම ලංකාවේ තියෙන්නේ කොණ්ඩේ එහෙම ක්‍රේල් ක්‍රේල් වගේ ඒ නිසා එහෙම තමා උනේ හරි එහෙනම් අපි අන්නේ වගේ පුතාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් එක්ක අත උස්සන්න එහෙම නැත්නම් chat box එකට දාන්න ටීචර් ඔයාලගෙන් අහනවා හරි අපි යමු ඉස්සරහට පැවිදිව අටවන දින එතුමානෝ රජගහ නුවර පැමිණ පිඬු සිගා වැඩියහ ආ පැවිදි වෙලා උන්න පළමුව පැවිදි වෙලා දවස් 7ක් කොහෙල පුතේ ගත කරේ අනුපියනම් අඹවණේ ඊට පස්සේ අටවැනි දවසේදී එතුමානන් රජගහ නුවරට පිඬු සිගා වැඩියා න බෝසතාණන් වහන්සේ අටවැනි දවසේ මොකද්ද පුතේ කළේ රජගහ නුවරට පිඬු සිගා වැඩියා එහි පාලකයාව සිටි බිම්බිසාර රජතුමා මේ බව දැනගෙන බුදුරජා මේ බෝසතාණන් වහන්සේ පාණ්ඩව පර්වතයේ පාමුල දන් බලඳන බව සැලුණා. නේ ඉතින් බෝසතාණන් වහන්සේ අටවැනි දවසේ රජගහ නුවරට පිඬු සිගා වැඩලා පාණ්ඩව කියන පර්වතයේ පාමුල. මොකද්ද ළමයි පර්වතය? පාණ්ඩව පර්වතය. ඔහොම ඉන්න ටීචර් එක හයිලයිට් කරන්න ඕනට ලේසි වෙන්න ඕන. හරි පාණ්ඩව පර්වතයේ මුල දන් වළඳන බව බිම්බිසාර රජතුමාට සැලුණා. ඉතින් පුතේ එහි පැමිණි බිම්බිසාර රජතුමා තොරතුරු විමසලා මේ ඉන්නේ ගිහි කාලයේ සිදුහත් කුමාරයා බව දැනගෙන තමන්ගේ රාජ්‍ය දෙකට බෙදාගෙන පාලනය කරන්න ආරාධනා කරා. ඔන්න දැන් සිදුහත් කුමාරයා දැන් බෝසතාණන් වහන්සේනේ බෝසතාණන් වහන්සේ පැවිදි වෙලා ඔන්න දැන් අටවැනි දවසේ රජගහ නුවරට යනවා පිඬු සිගා වඩින්න. පිඬු සිගා වඩිනවා කියන්නේ මොකද්ද කියලා දන්නව නේද ළමයි? කො බලන්න. දන්නේ නැද්ද? පිඬු සිගා වඩිනවා කියන්නේ පුතේ හාමුදුරුවරු දාණය පත්තාගෙන පාත්‍රයක් අතින් අරන් ගමින් ගමට පා ගමනින් යන එකට අපි කියනවා පිඬු සිගා වැඩීම කියලා. ඉතින් බෝසතාණන් වහන්සේ දාණය පිණිස මේ වගේ පිඬු සිඟා වැඩියා. ඒ පිඬු සිඟා වැඩිද්දි තමා බිම්බිසාර රජතුමා ඇහුවේ අපි මේ රජගහ නුවර දෙකට බෙදාගෙන පාලනය කරමුද කියලා. හරි. ලකිර ප්‍රශ්නයක්ද මොකක් හරි? මොකද ප්‍රශ්නේ? ඕ අහන්න බලන්න ප්‍රශ්නේ. ඔව්. එතකොට ඩීට සිදුහත් කුමරුට සිවුරු පිරිකර පූජා කර සිවුරු පිරිකර පූජා කරන්නේ කෙනෙක්? ඔව් ගටිකාර මහා බ්‍රහ්මයානේ ඔව් හරි ටීචර් ඒකද පුතාගේ ප්‍රශ්නේ ඔව් ටීචර් හරි ගටිකාර මහා බ්‍රහ්මයා තමා සිවුරු පිරිකර පූජා කළේ හරි ඉතින් පුතේ මේ වගේ බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේට රාජ්‍ය පාලනය කරන්න කතා කරාම බෝසතාණන් වහන්සේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා ඒ අයියේ බෝසතාණන් වහන්සේ අච්චර රජසැප අතෑරලා
තමන්ගේ දරුවා තමන්ගේ බිරිඳ තමන්ගේ සුළු මව තමන්ගේ පියා ඒ සියල්ල අර රම්ය සුරම්ය සුබ කියන මාලිගා තුන ඒ රජ සැප හැම දෙයක්ම අතෑරලා ආවේ ඇයි දුකින් මිදීමේ මාර්ගය සොයාගෙන යන්න ඉතින් ඒක බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට පැහැදිලි කරා ඊට පස්සේ මේ විදිහට පැහැදිලි කරාට පස්සේ බිම්බිසාර රජතුමා බෝසතාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා මොකද්ද කරපු ඉල්ලීම බුදු බව ලබා පළමුව මගේ රාජ්‍යයට වඩින්න පුතාලට මතක ඇති දැන් ටීචර් පේපර් එකේ ගිය සතියේ මේ වගේ චූටි චූටි දේවල් දුන්නා ඔයාලගේ වාර විභාග වලටත් ඉන්නේ මේ වගේ දේවල් පුතාලගෙන් අහන්න පුළුවන් බුදු බව ලබා පළමුව මගේ රාජ්‍යයට වඩින්නේ ඇයි ඉල්ලීම කරේ කවුද එතකොට උත්තරේ මොකද්ද කොහොත උසන්න බලන්න අවේනුරි කියන්න බලන්න මොකද්ද උත්තරේ බිම්බිසාර රජු බොහොම හොඳයි එතකොට උත්තරේ තමා බිම්බිසාර රජතුමා හරි තේරුණා නේද ළමයි ඒ කොටස හැමෝටම කොහොමද නැද්ද කියලා කියන්න බලන්න තේරුණා නේද හැමෝටම ආ බොහොම හොඳයි අපි එහෙනම් ඒ කොටස ලියමු හැමෝම පොත අරගෙන ලියන්න ගන්න අපි නවත්තපු තැන ඉඳන් ලියාගෙන යමු පැවිදි වීමෙන් පැවිදි වීමෙන් පසුව අටවන දින පැවිදි වීමෙන් පසුව අටවන දින අටවන දින බෝසතාණන් වහන්සේ රජගහනුවර පාණ්ඩව පර්වතය පාමුල දන් වළඳමින් සිටින විට බිම්බිසාර රජු හමු විය
බිම්බිසාර රජු හමු විය. මම පුතාලට සම්පූර්ණ කතාවම නෝට් එකට දෙන්නේ නැහැ. පුතාලට විභාගෙට එන එන්න පුළුවන් වැදගත් කරුණ විතරයි නෝට් එකට දෙන්නේ. බිම්බිසාර රජු හමු විය. එහිදී සිදු වූ කතා බහෙන් පසුව කතා බහෙන් පසුව බුදු බව ලබා ගැනීමෙන් පසුව බුදු බව ලබා ගැනීමෙන් පසුව පළමුව මගේ රාජ්‍යයට වඩින්නයයි බිම්බිසාර රජු ඉල්ලීමක් කළේය. ඊට පස්සේ පුතේ අපි ඉස්සරහට යමු. රජුගෙන් සමා මේ කියවන්න කවුරු හරි අපි කාට හරි කියවන්න දෙමු. මේ ඡේද කියවන්න කාශ්මි. කාශ්මි කියවන්න බලන්න. හැමෝටම චාන්ස් එක දෙන්නම්. කාශ්මි කියවන්න බලන්න මේ ඡේදේ. රජුගෙන් සමුගත් සිදුහත් බෝසතාණෝ පාණ්ඩව පර්වතයෙන් නික්ම භග්ගව තවුසා වෙත පැමිණියහ. රජු එතුමාගේ ධර්මයේ ඉක්මනින් හදාරා තමන් සොයන. පුතේ පොඩක් ඉන්න. චාමික මිනුවන් පුතා වෙන වෙන දේවල් ඔබන්න එපා. ක්ලාස් එක වෙලාවට වෙන වැඩ කරන්න එපා. ඔයා මේ රිමෝට් කන්ට්‍රෝල් එක රික්වෙස්ට් කරනවා එපා පුතේ. තුන් පාරක් ඩික්ලයින් කළා දැන් ටීචර්. චුට්ටක් ඉන්න දුව කෝ චාමික මිනුවන්. චාමික අන්මියුට් කරලා පොඩක් කතා කරන්න. චාමික වෙන දේවල් කරන්න එපා ක්ලාස් එක වෙලාවට. හරි දුව කියවන්න. තමන් සොයන සත්‍ය කැමැති බව වටහාගත්. පසුව එතුමානෝ විශාලා මහනුවර ආලාර කාලාම නම් තවුසා වෙත පැමිණියහ. නොබෝ දිනකින්ම ඔහු දැන සිටි ධර්මය අවබෝධ කරගත්.
එම දහම අනුව ද තමා සොයන නිවන අවබෝධ කරගත නොහැකි බව වටහාගත් සිදුහත් අවසාන උද්දපරම පුත්ත නම් තවසානන්නට පැමිණියහ. එතුමන් වෙතින්ද තම අරමුණ ඉටුකරගත නොහැකිව නොහැකි බව තීරණය කළ බෝසතාන තම තමන්ම උත්කරවීම සැවීමට අධිෂ්ඨාන කරගත්හ. හරි බොහොම හොඳයි. චනුදී චනුදී මොකක් හරි ගැටලුවද චනුදී? ඔව් ටීචර්. අර ඉතුරු ටික මේ මම මේ ඉතුරු ටික ලියමේ ලියා ගන්න බැරි වුණා ටීචර්. ඒ කියන්නේ පුතේ ටීචර් තේරුන්නේ නැහැ. අර පැවිදි වීමෙන් පසුව ඒ ටික ලිව්වා අර දෙවෙනි ඡේදෙ ලියා ගන්න බැරි වුණා. ආ ලියා ගන්න බැරි වුණාද? හරි. හේෂින්ත පුතාට පුළුවන් ද ඡේද කියවන්න එක පාරක්? පුළුවන් මට. ආ කියවන්න බලන්න යාළුවන්ට ඇහෙන්න එක පාරක්. පැවිදි වීමෙන් පසු 8 වන දින බෝසතාණන් වහන්සේ රජගහ නුවර පාණ්ඩව පර්වතය පාමුල දන් වළඳමින් සිටින විට බිම්බිසාර රජු හමු විය. එහිදී සිතූ කතා බහෙන් පසුව බුදුබව ලබා ගැනීමෙන් පසුව පළමුව මගේ රාජ්‍යයට වඩින්න යයි බිම්බිසාර රජු ඉල්ලීය. ආ හරි බොහොම හොඳයි. හරි අපි දැන් බලමු මේ ඡේදේ. රජුගේ සමුගත් බෝසතාණෝ පාණ්ඩව පර්වතයෙන් දැමුණු බෝසතාණන් වහන්සේ පාණ්ඩව පර්වතයේ තමා හිටියේ. පාර්වත පර්වතයෙන් නික්මිලා බග්ගව තවුසා වෙත පැමිණියා. බග්ගව තවුසාගේ ධර්මයේ ඉක්මනින් හදාරලා ඒ සොයන සත්‍ය නැති බව වටහාගෙන පසුව ආලාර කාලාම තවුසා වෙත පැමිණියා. ආලාර කාලාම තවුසාගේ ධර්මයත් අවබෝධ කරගෙන එතනිනුත් නිවන අවබෝධ කරගන්න බැරි බව වටහාගෙන උද්දකරාම පුත්ත තවුසානන් වෙත පැමිණියා. උන්න පුතේ මුලින්ම බග්ගව තවුසා වෙත ගියා, ආලකරාම තවුසා වෙත ගියා, උද්දකරාම පුත්ත තවුසා වෙත ගියා. ඔන්න මේ තුන් දෙනාම ළඟට ගියා තමන් වහන්සේ හොයන, බෝසතාණන් වහන්සේ හොයන ඒ නිවන, ඒ උතුම් වූ සත්‍ය අවබෝධ කරගන්න බැරි බව උන්වහන්සේට තේරුම් ගියා. හරි. දැන් මම ප්‍රශ්නයක් දෙන්නම් පුතාලා. ඔය නෝට් එක ලියන පැත්තෙම මේක ලියන්න. බෝසතාණන් වහන්සේ ධර්මය හදෑරූ කශ්මි පාඩමේ නම පුතේ අපි දැන් සති ගානකට කලින් පාඩම් පටන් ගත්තේ. මේක ලියන්න කලින් අපි පාඩම කලින් ලිව්වා ගොඩක්. කශ්මි ආව නේද? නේද කශ්මි? මට මතකයි කශ්මි හිටියා. කශ්මි ලියලා ඇති පාඩමේ නම. මේ තියෙන පාඩම තිලවට ගුරු වූ බුදු සමිඳු. ධර්මය හැදෑරූ තවුසන්ගේ නම් ලියන්න. තවුසන්ගේ නම් ලියන්න. හරි. පළමුව, දෙවනුව, තෙවනුව කියලා තවුසන් තුන් දෙනාගේ නම් තුන තනියම ලියන්න බලන්න ළමයි. පළමුව මෙම තවුසාගෙන්, දෙවනුව තවුසාගෙන්, තුන්වනුව කියලා පළමුව හැදෑරුවේ මොන තවුසගෙන්ද ලියන්න බලන්න තනියම. විනාඩි පහක් දෙන්න. ප්‍රශ්න මොනා හරි තියෙනවා නම් ළමයි chat box එකට දාන්න. මොකද හැමෝම රේස් හෑන්ඩ් කරන් ඉන්න නිසා ටීචර්ට පේන්නේ නැහැ. chat box එකට දාන්න ටීචර් කියලා. එතකොට ටීචර් ඔයාලව අන්මියුට් කරලා උත්තර දෙන්නම්.
සිතුමිකා ප්‍රශ්නයක්ද? සිතුමිකා? ඔව්ද? ඔව් සිතුමිකාද? ඔව්ද? ආ මොකද්ද පුතේ ප්‍රශ්නේ? ටීචර්ව ප්‍රශ්න චුට්ටක් ගන්න බැරිද? ආ ටීචර් කිව්ව ප්‍රශ්නේ බෝසතාණන් වහන්සේ ධර්මයේ ඉගෙනගත් තවුසන්ගේ නම් ලියන්න. බෝසතාණන් වහන්සේ ධර්මයේ හැදෑරූ තවුසන්ගේ නම් ලියන්න. තවුසන් තුන්දෙනෙක් ගැන මම දැන් කිව්වා. ඒ තුන්දෙනාගේ නම් පිළිවෙලින් පළමුව කියලා දාලා පළවෙනි කෙනාගේ නම, දෙවෙනුව කියලා දාලා දෙවෙනි කෙනාගේ නම. එහෙම තුන්දෙනාගේම නම් ලියන්න බලන්න. හරි අවිෂ්ක අවිෂ්ක ලිව්වද අවිෂ්ක කියන්න බලන්න අම්තුන බොහොම හොඳයි අවිෂ්ක බග්ගව පළමුව බග්ගව තවුසාගෙන් දෙවනුව ආලාර කාලාම තවුසාගෙන් තෙවනුව උද්දකරාම පුත්ත නම් තවුසාගෙන් හරි බොහොම හොඳයි ඊළඟ ඡේද කියවන්න අනුකි කෝ අනුකි කියවන්න බලන්න අනුකි චුට්ටක් ඉන්න සනුජ නිම්සර සනුජට ප්‍රශ්නයක් කෝ සනුජ අනුකි පොඩ්ඩක් ඉන්න අනුකි සනුජ මොකද්ද සනුජ ප්‍රශ්නේ ටීචර් මං කියන්නද ආ අපි අනුකීට chance එක දුන්නානේ ඒ නිසා ඊළඟ පාරේ chance එක ඔයාට දෙන්නම් හරි අනුකී කියවන්න බලන්න බෝසතාණන් වහන්සේ උරුවේලා ජනපදයේ සේනානි නම් නියන් ගමට පැමිණියහ එහි නේරංජනා ගම් තීරයේ අසල සිත් කළුවන ලැබ තිබුණි එම ප්‍රදේශ නිවන් ලබා ගැනීම සඳහා පිරිවෙත් පිරීමට සුදුසු තැනක් බව එතුමානෝ සිතුව එබැවින් එහි නැවතී ශරීරයේ දුක් දැඩි දුක් දෙමින් තවස් දම් පුරන්නට එතුමානෝ තීරණය කළා ආ ඔන්න පුතේ මේ කතා කරන්නේ මොකක් ගැනද බොහොම හොඳයි පුතේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න ආරම්භ කිරීම ගැන. ඔන්න එහෙනම් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේදී ශරීරයට දැඩි දුක් දෙමින් හේවත් දුෂ්කර ක්‍රියාව කරේ එහෙනම් කොහෙද පුතේ? උරුවේලා ජනපදයේ සේනානි නම් නියම් ගමේ. මොකද්ද ළමයි? උරුවේලා ජනපදයේ සේනානි නම් නියම් ගමේ තමා උන්න බෝසතාණන් වහන්සේ ශරීරයට දැඩි දුක් දෙමින් තවුස්දම් පුරන්න තීරණය කළේ ඊට පස්සේ ටික දිනකට පසුව කොණ්ඩාංජ වප්ප බද්දිය මහානාම ආස්සජයන තාපසවරු පස් දෙනෙක් පැමිණුණා පැමිණලා සිදුහත් තවුසාණන් දැන හැදිනගත් ඔවුන් දුකින් මිදීමට සොයාගෙන යන මේ මග පිළිවෙත් පුරන බව දැනගෙන එතුමන්ට උපස්ථාන කිරීම ආරම්භ කරා. ඔන්න දැන් ඔන්න පුතේ බෝසතාණන් වහන්සේ කොහෙද දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තේ කො හැමෝම කියන්න බලන්න. ඔහොම ඉන්න ටීචර් ඔයාලා අන්මියුට් කරනකම්. කොහෙද ළමයි බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න තෝරගත්තේ? ජනපදයේ. කොහොම හොඳයි වේලා ජනපදයේ සේනානි නම් නියම් ගම හරිද ඒක අසල තිබ ගඟ මොකද්ද නේරංජා ගන්තිරය හරි ඉතින් මේ දුෂ්කර ඔව්
teacher ke video off vela aane oh my thank you hari hari ඉතින් පුතේ මෙහෙම දුෂ්කර ක්‍රියා කරන්න බෝසතාණන් වහන්සේට උපස්ථාන කරන්න ඉදිරිපත් උනේ කවුද කොණ්ඩඤ්ජ වප්ප බද්දිය මහානාම අස්සජි කියන පස්වග තවුසන් කොහ හැම දරුවෙක්ම කියන්න කවුද පස්වග තවුසන් කොණ්ඩඤ්ජ उपस्थान महानाम आहार बोसतानो पशुसिया आहार वेल क्रम क्रमें පින්දුසිගා වැඩල ආහාර අනුගම කර අනුභව කරා නමුත් පස්සේ ටිකින් ටික ආහාර වේල අඩු කරන්න ගත්තා. ඉන්පසුව උන්වහන්සේ තමන් විසූ වනලැහැදෙන් සොයාගත් අල වර්ග හා පළවැල පමණක් ආහාරයට ගත්තා. ඔන්න පුතේ මේ කියන්නේ දුෂ්කර ක්‍රියාව කරපු ආකාරය. මම ඔයාලට දැන් ප්‍රශ්නයක් දෙනවා ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මුලින්ම සේනානි ගමට වැඩලා පින්දුසිගා වැඩල ආහාර අනුභව කළා. පස්සේ ඒක කෙමින් කෙමින් අඩු කළා. ආහාර වේල් ප්‍රමාණය අඩු කළා. ඊට පස්සේ වනල හැබෙන් හොයාගත් අල වර්ග සහ පළවැල අල සහ කොළ පමණක් ආහාරයට ගත්තා. පසුව ඒකද බර ආහාරයක් කියලා හිතලා බෝසතාණන් වහන්සේ තමන් සෙවන ලබා සිටි ගසේ කියන්නේ ගහක් යටනේ භාවනා කළේ ඒ ගහෙන් වැටෙන කොළ ගෙඩි විතරක් ආහාරයට ගන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට තමා ක්‍රමක්‍රමයෙන් ආහාර අඩු කරලා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් යෙදුනේ. මේ නිසා අතිශයින්ම කෙට්ටු වුණා ශරීරය දුර්වල වුණා නොඑක් වාරයක් කලන්ත වෙලා වැටුණා ඒ මොනා වුණත් බෝසතාණන් වහන්සේ දැඩි අදිෂ්ඨානෙන් හා වීරයෙන් යුක්තව දිගටම දුෂ්කර ක්‍රියාවේ යෙදුණා මේ තියෙන්නේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදිද්දී ඒ ආකාරය විස්තර කෙරෙන පින්තූරයක් බඩ හිටට ඇලිලා ඇස් ඇස් මේ පතුල පෙනෙන ලිඳක වගේ ලිඳක පතුල වගේ ඇස් ගිලිලා ඇට පෑදිලා අත් කොටු වෙලා කිස කෙස් කඩා වැටුණා කියලා තමා පුතේ පොත්වල විස්තර වෙලා තියෙන්නේ. හරි. ඔන්න මන් තව පාරක් කියනවා දුෂ්කර ක්‍රියාව කරපු ආකාරය. මුලින්ම ගමට පිඬුසිගා වැටලා ආහාර වැළඳුවා. පස්සේ ආහාර වේල් ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩු කළා. පස්සේ වනල හැබෙන් හොයාගත්ත අල්ල පළවැල් පමණක් ආහාරයට ගත්තා. ඊට පස්සේ ඒකත් අතෑරලා තමන්ට සෙවන දුන්න ගහෙන් වැටෙන කොළ සහ ගෙඩි අනුභව කළා. මෙහෙම ක්‍රමයෙන් ආහාර ගණන අඩු කරපු නිසා ශරීරය අතිශයින් කෙට්ටු වෙලා දුර්වල වෙලා කලන්ත වෙලා වැටුණා. නමුත් ඉතාමත් අදිෂ්ඨානයෙන් සහ වීරයෙන් යුක්තව බෝසතාණන් වහන්සේ දිගටම දුෂ්කර ක්‍රියාවේ යෙදුණා. තේරුණාද ළමයි? ඔව්ද නැද්ද? තේරුණාද? ආ බොහොම හොඳයි. හරි. එහෙනම් හැමෝම ලියන්න. බෝසතාණන් වහන්සේ උරුවේලා ජනපදයේ සේනානි නම් නියංගමෙහි वचन हरियट लियानुते टीचर हाईलाइट नेरंजरा गंतीरय असल नेरंजरा
गंग तीरय असल गंग तीरय असल गंतीरय असल दुष्करक्रियाव आरंभकलेय 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 बोसतानन वहांसे उरुवेला जनपदे सेनानिनम नियंगमेहि नेरंजरा गंतीरय असल दुष्करक्रियाव आरंभकलेय हरिदलामाई इकलिया गत्तद उन्वहांसेट उन्वहांसेट एहिदी उपस्थान कले एहिदी उपस्थान कले उन्वहांसेट एहिदी उपस्थान कले एहिदी उपस्थान कले उपस्थान कले पस्वागतौसान्य ओन्न टीचर आई पारा कियनवा लिया गन्न बेरी वेच्च लमाई लिया गन्न बोसतानन वहन्से उरुवेला जनपदये सेनानिनम नियम गमेहि नेरंजरा गंतीरय असल दुष्करक्रियाव आरंभकलेय नेरंजरा गंतीरय असर दुष्करक्रियाव आरंभकलेय एहिदी उन्वहांसेट उपस्थान कले एहिदी उन्वहांसेट उपस्थान कले पस्वगतौसान्य पस्वगतौसान्य හරි දැන් හැමෝම ළමයි ඒ වාක්‍යයට යටින් 1 2 3 4 5 කියලා දාලා පස්වග තවුසන්ගේ නම් ලියන්න ඉක්මනට ඔන්න ටීචර් හයිලයිට් කළා හැමෝම මේක පාඩම් කරගන්න ඕන පස්වග තවුසන් කවුද පුතේ කොණ්ඩාංජ වප්ප බද්දිය මහා නාම සහ අස්සජි හරි පස්වග තවුසන්ගේ නම් ලියන්න බලන්න හැමෝම लियले वरना रेस हैंड करान लमा ये तो कोई टीचर बालान पुलान नाले वर दिखिए ला
හරි ලියලි ඉවරයි නේ කට්ටිය එහෙනම් ඉස්සරහට යමු දැන් ඔන්න ප්‍රශ්න ලියන පැත්ත ගන්න පොතේ අපි ප්‍රශ්න ලියන්නේ වෙනම් පැත්තකනේ මන් දැන් පුතාලට පැහැදිලි කළා කොහොමද බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදුණි කියලා පුතාල දැන් තනියම ලියලා පෙන්වන්න ඕන බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදුණ ආකාරය හරි ඔන්න දැන් හැමෝම ප්‍රශ්නේ කියව ගන්න ප්‍රශ්නේ ටීචර් කියවනවා ඒක ලියන්න ප්‍රශ්නේ ලියන්න බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ආකාරය දුෂ්කර ක්‍රියා කළ ආකාරය බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කර ආකාරය විස්තර කරන්න ඔන්න දැන් ටීචර් කියලා දුන්නා අච්චු පොතේ තියෙනකම ලියන්න බෑ පුතාලගේ වචනෙන් විස්තර කරන්න ඕන මං දෙන්න විනාඩි 7ක් ඇති විස්තර කරන්න අච්චු පොතේ තියෙනකම නැතුව පුතාලගේ වචනෙන් ටීචර්ත් කියලා දුන්නානේ ඒ විදිහට විස්තර කරන්න බලන්න හැම දරුවෙක්ම දැන් 46යි වෙලාව ඔයාලට මම වෙලාව අනේ 44යි 47යි 5යි 54 වෙනකම් මම ඔයාලට වෙලාව දෙනවා හැමෝම විස්තර කරන්න බලන්න බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදුනේ කොහොමද කියලා හැබැයි අච්චු පොතේ තියෙන එකම ලියන්න බෑ තමන්ගේ වචනෙන් ලියන්න ඕන මම දැන් අහනවා මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න අයගෙන් තමා මම අහන්නේ ඒ නිසා හැමෝම උත්තර දෙන්න බලාගෙන විස්තර කරන්න හරි පටන් ගන්න හැමෝම
බිනුරි ගිසංකා ප්‍රශ්නයක්ද දුව? බිනුරි ප්‍රශ්නයක්ද? ඔව් ටීචර්. ඔව් මොකද්ද පුතේ ප්‍රශ්නේ? ටීචර් දැන් කියපු ප්‍රශ්නේ මොකද්ද? ටීචර් කිව්වේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදුණ ආකාරය විස්තර කරන්න කියලා. හරිද? හරිද බිනුරි? හරි ටීචර්. හරි. ඉක්මනට ලියන්න උත්තර. තව විනාඩි කොබලන් ලියලිවර් ළමා තුස ලියලිවරයි නේ අපි පිරිමි ළමෙක්ගෙන් අහමු මුලින්ම උවිඳු ගීතාංජන පුතා ලිව්වද කෝ අපේ උවිඳු ලිව්ව උත්තරේ අලුවන්ට ඇහෙන්නේ කියවන්න බලන්න බුදුරජාණන් වහන්සේ පිටුසිඟා වැඩ ක්‍රමයෙන් ක්‍රමය ආහාර අඩු ගැනීම අඩු කර අලකොල ගෙලිකා කාලා එච්චරද ලිව්වේ විඳු බුදුරජාණන් වහන්සේද බෝසතාණන් වහන්සේද විඳු තාම බුදු වෙලා නැහැ නේද එහෙනම් ලියන්න ඕනේ කොහොමද විඳු බෝසතාණන් වහන්සේ කියලා හරිද හරි අපි ඊට පස්සේ හමු චෙසන්දු මන්රුස අපුතා කියන්න බලන්න චෙසන්දු කියන්න බලන්න චෙසන්දු වැරදුනාට කමක් නැහැ කියන්න බලන්න තාම ලිව්වේ නැද්ද චෙසන්දු 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 මන්රුස පෙරේරා කෝ පුතා කියන්න බලන්න චෙසන්දු නැ අපි වෙන කාට හරි දෙමු නිරාජ් නිදෙව් පුතා ලිව්වද පුතා කියන්න බලන්න ලිව්ව එක නිරාජ් ඇහෙන්නේ නැහැ පුතේ මියුට් කරා අන්න සතානන් වහන්සේ ආහාර අඩු කර නිවන්
නිවන් ලබා ගැනීමට තම ශරීරයට දැඩි දුක් වීමෙන් තවුස්දම් පිරුහ හොඳයි නමුත් ටීචර් තව පැහැදිලි කරා තව කරුණු එන්න ඕන අපි ගෑන ළමයි ගිනුත් අහමු දියෙන්කා සඳුලි දුව කියන්න බලන්න ලිව උත්තරේ දසෙන් වැටෙන දේ ඇරෙන්න කැමත නගෙනීම හරි සම්පූර්ණ උත්තරේම නෑ එතන කමක් නෑ හොඳයි අපි දෙමු හෙෂින්ත කියන බලන්න ලිව් එක සේනානි නම් නියංගමේ පිඳුසිගා වැඩ ආහාරගත් බෝසතාණන් ඔය ක්‍රමයෙන් අඩු කර වනේ ඇති අල වර්ග හා පළවෙල ආහාරයට ගත්ත. පසුව එයද ක්‍රමයෙන් අඩු කර තමාට සෙවන දුන් ශාකයේ ඇති අල හා කොළ ආහාරයට ගත්ත. මෙසේ ක්‍රමයෙන් ආහාර අඩු කළ බෝසතාණෝ දුර්වල වී කිහිප වරක්ම ක්ලාන්ත විය. අන්න බොහොම හොඳයි හෙෂින්ත. අන්න සම්පූර්ණ උත්තරේම ලියලා. අන්න එහෙම තමා ටීචර් ලියන්න කිව්වේ. මොකද පුතේ විභාගෙට ආවත් ඔයාලා සම්පූර්ණ කරුණ නැතුව භාගෙට උත්තරේ ලිව්වොත් ඔයාලා ලකුණු හම්බෙනවද නැහැ හේෂින්ත ලිව්වා වගේ කරුණු සේරම ඇතුළත් කරලා තමයි අපි උත්තරයක් ලියනකොට ලියන්න ඕන බොහොම හොඳයි පුතේ හරි දැන් ටීචර් ආයි කියවන්නම් උත්තරේ හේෂින්ත ලිව්ව විදිහට ලිව්වය ඕනේ නැහැ ඒ විදිහට ලිව්වේ නැතුව කරුණු අඩුවෙන් ලිව්ව පුතාලා උත්තර දුන්න හැම දරුවෙක්ම බොහොම හොඳයි ටීචර් සතුටුයි ඒ අය මේ සම්පූර්ණ කරුණු ලියාගත්ත බැරි වෙච්ච අය හැමෝම මේක ලියන්න. හරි. සේනානි නම් නියංගමට සේනානි නම් නියංගමට පින්දු සිංහා වැඩ පින්දු සිංහා වැඩ ආහාර වැළඳු බෝසතුන් ආහාර වැළඳු බෝසතුන් එම ආහාර වේද එම ආහාර වේද ක්‍රමයෙන් අඩු කලේය ක්‍රමයෙන් අඩු කලේය ක්‍රමයෙන් අඩු කලේය ක්‍රමයෙන් අඩු කලේය පසුව පසුව වන ලැහැබෙන් සොයාගත් වන ලැහැබෙන් සොයාගත් වන ලැහැබෙන් සොයාගත් අල කොළ වැළඳු උන්වහන්සේ අල කොළ වැළඳු උන්වහන්සේ අල කොළ වැළඳු උන්වහන්සේ අල කොළ වැළඳු උන්වහන්සේ එයද ක්‍රමයෙන් අඩු කර එයද ක්‍රමයෙන් අඩු කර එයද ක්‍රමයෙන් අඩු කර එයද ක්‍රමයෙන් අඩු කර තමන් වහන්සේ භාවනා කළ තමන් වහන්සේ භාවනා කළ තමන් වහන්සේ භාවනා කළ ගස යටට වැටුණු ගස යටට වැටුණු
ගස යටට වැටුණු ගස යටට වැඩුණු ගස යටට වැටුණු කොළ ගෙඩි පමණක් කොළ ගෙඩි පමණක් කොළ ගෙඩි පමණක් කොළ ගෙඩි පමණක් ආහාරයට ගත්තේය ආහාර ගත් ආහාරයට ගත්තේය ආහාරයට ගත්තේය එම නිසා උන්වහන්සේ එම නිසා උන්වහන්සේ එම නිසා උන්වහන්සේ එම නිසා උන්වහන්සේ කෘෂවී 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 දුර්වල වන්නට විය දුර්වල වන්නට විය එම නිසා උන්වහන්සේ කෘෂවී දුර්වල වන්නට විය ඔන්නෝක තමා පුතේ දුෂ්කර ක්‍රියාවෙදී සිද්ධ උනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුදු වෙන්න කලින් සිදු වුණ හැම සිදුවීමක්ම අපි ලියනවා නම් ලියන්න ඕන බෝසතාණන් වහන්සේ කියන නාමයේ යොදලා. මොකද බුදු වුණාට පස්සේ කොටස් තමයි අපි බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වන්න පුළුවන්. හරි අපි ඉස්සරහට යමු. මේ ඡේදය කියවන්න කවුද? ඒක කියවන්න අපේ තරින්දි අටරින්ද කියවන්න මේ ඡේදෙ. බලමු මොන ඡේදද? මේ තියෙන පුතේ සිරුරට අධික දුක් දීමෙන් කියන ඡේදෙ. අධික දුක් දීමෙන් තමන් සොයන විමුක්තිය ලබාගත නොහැකි බව එතුමාට අවසානයේදී වැටහුණි. එබැවින් එතුමානු ශරීරය පවත්වා ගැනීම අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගනිමින් දුෂ්කර පව තව තව තපත් මැඩම් අර වාක්‍යම් කත කෝකද පුත්තේ තපස් වෘත තපස් වෘත අතහැර දමා නැවත පිණු සිගා වැඩීම ආරම්භ කළහ වැඩි සැපත් වැඩි දුකත් යන දෙකම නිවන ලබා ගැනීමට මාර්ගය නොවන බව වටහාගත් බෝසතාණෝ එම අන්ත දෙකම නොපැනිම මැදුම් පිළිවෙත අනුගමනය කළහ එම පිළිවෙත අනුගමනය කරන්නට වීම නිසා අමනාපයට පත් පස්වග තවුසෝ බෝසතාන් හන්සේ හැර දමා බරණැස් ඉසිපතට ගියහ. බෝසතාණන් වහන්සේ සේනානි නියන් ගමෙහි පිටෙහි විශාලා නුග ගස මුලට උලවැඩ සිටි භාවනා කරමින් තනිවම කාලය ගත කළහ. මේ වන විට මහා බිනිෂ්ක්‍රම මහා අභිනිෂ්ක්‍මනින් වසර 6ක් ගතව තිබුණ වෙසක් පුන් පොහොයට පෙර දින එළඹුණ එදා අලුයම්
කාලය එළවුවත්ම බෝසතාන් වහන්සේ විවිධ වූ අර්ථ ඇති හීන පහක් දුටසේක අලුයම අවදි වූ උන්වහන්සේ ඒ සිහින පහ හා හරි හරි තරිණි බොහෝ හරි හොඳ සෝරි හරි තරිණි අපි ටික බලලා ඉමු බොහොම හොඳයි පුතේ ඉතින් පුතේ මේ විදිහට දුෂ්කර ක්‍රියා කරපු බෝසතාණන් වහන්සේට මෙහෙම දුෂ්කර ක්‍රියා දැන් අවුරුදු 6ක් තිස්සේ කරානේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලත් බෝසතාණන් වහන්සේට නිවන අවබෝධ කරගන්න පුළුවන් වුණාද පුතේ නැහැ ඉතින් බෝසතාණන් වහන්සේ තේරුම් ගත්ත මේක බොරු වැඩක් කියලා ඉතින් බෝසතාණන් වහන්සේ මොකද්ද කළේ පුතේ මේ ශරීරයට අනවශ්‍ය දුක් දෙන එක නතර කරලා දැම්මා. තපස් ෘතය කියන්නේ මොකද්ද පුතේ? තපස් ෘතය කියන්නේ මොකක් හරි අනුගමනය කරන ක්‍රියාමාර්ගයක්. තපස් දහම. ඒ වගේ දෙයකට තමයි මෙතන තපස් ෘතක් කියලා තියෙන්නේ. හරිද? ඉතින් මේක තේරුම් ගත්ත බෝසතාණන් වහන්සේ මේ දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා නැවතත් පින්දු සිඟා වැඩිම ආරම්භ කළා. වැඩි සැපයත් වැඩි දුකත් කියන දෙකම නිවන් ලබා ගැනීමේ මාර්ගය නොවන බව අන්න ඒක බොහොම වැදගත් පුතේ. ඔන්න බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් තේරුම් ගත්තේ මොකද්ද? ශරීරයට අධික ලෙස සැප දීමත් ශරීරයට අධික ලෙස දුක් දීමත් මේ දෙකම නිවනට මාර්ගය නෙමෙයි කියන එක. හරිද? එහෙම තේරුම් ගත්ත බෝසතාණන් වහන්සේ ශරීරයට දැඩි දුකක් නොදී ශරීරයට දැඩි සැපක් නොදී මැදුම් පිළිවෙතක ඒ කියන්නේ මධ්‍යස්ථ මාර්ගයක ගමන් කරන්න පටන් ගත්තා. ඔන්න ඔතනින් තමයි පුතේ අපේ බුදුදහම ආරම්භ වෙන්නේ. බුදුදහමේ මූලික හරය තමයි මේ මැදුම් පිළිවෙතක් කියන්නේ. හරි. අපි ඒක ලියලා ඉමු. හැමෝම නෝට් ලියන පැත්ත ගන්න. හරි. ශරීරයට අධික දුක් දීමෙන් පසුව ශරීරයට අධික දුක් දීමෙන් පසුව බෝසතාණන් වහන්සේ එය නිවනට මග නොවන බව එය නිවනට මග නොවන බව වටහා ගත්තේය වැඩි සැපතත් වැඩි සැපතත්
වැඩි දුකත් වැඩි සැපතත් වැඩි දුකත් නිවනට මග නිවනට මග නොවන බව වටහාගත් නොවන බව වටහාගත් නිවනට මග නොවන බව වටහාගත් නොවන බව වටහාගත් බෝසතුන් මැදුම් පිළිවෙතට එළඹිනි ඔන්නෝමයි ළමයි බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව හේවත් මැදුම් පිළිවෙතට අනුගමණය වුණේ හරිද ඉතින් පුතේ බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතට අනුගමණය වෙනකොට අවුරුදු 6ක් ගත වෙලා තිබුණා හරිද වසර කීයක්ද පුතේ ගත වෙලා තිබ්බේ වසර 6ක් ඒ කියන්නේ දුෂ්කර ක්‍රියාව කොපමණ කාලයක් සිදු කරලාද වසර 6ක කාලයක් සිදු කරලා එදා අලුයම් ආහාර මේ ටික කියවන්න බලන්න හොමින මේ ටික කියවන්න ගිම්හානි කියවන්න බලන්න වෙසක් පුන් පොහොයට පෙර දින එළඹින එදා අලුයම් කාලයේ එළඹෙත්ම බෝසතාණන් වහන්සේ විවිධ වූ අර්ථ ඇති සිහින පහක් දුටුසේක අලුයම අවදි වූ උන්වහන්සේ එම සිහින පහ හා එහි අර්ථය වෙන වෙනම විමසා බැලූහ එම සිහිනවල තමන් වහන්සේ නිසකයෙන්ම බුදුවන බවට පැහැදිලි පෙර නිමිත්තක් ඌයෙන් මුහුණ දොවා පිරිසිදුව පිඬු සිඟා වැඩීමට සුදුසු වේලාව එළඹෙන තුරු ප්‍රසන්න මුහුණින් යුතුව අජපල් මුල රුක මුල වැඩ සිටිසේක ඔන්න පුතේ මේ විදිහට කාලය ගත වෙලා වෙසක් පුන් පොහේ දවසට කලින් දවසේ එළඹුණා. ඉතින් පුතේ මේ දවසේ අලුයම කාලේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විවිධ අර්ථ ඇති හීන පහක් දුටුවා. බුදු වෙන්න කලින් දවසේ විවිධ අර්ථ ඇති හීන කීයක් දුටුවද? පහක් දුටුවා. ඉතින් පුතේ මේ හීන පහේ අර්ථය වෙන වෙනම විමසා බලද්දී බෝසතාණන් වහන්සේට තේරුණා මම නිසකයෙන්ම බුදුවන බවට පෙර නිමිත්තක් තමා මේක කියලා. ඉතින් මුහුණ දොවලා මුණ හොදලා පිරිසිදුව පිඬු සිඟා වඩින්න සුදුසු වේලාව එළඹෙන තුරු ප්‍රසන්න මුහුණින් අජපල් නුගරුක මුල බෝසතාණන් වහන්සේ වැඩ සිටියා. හරි. මේ ටික කියවන්න කවුරු හරි තව? ඔව්. සෝරි ටීචර් වැරදුනා පොඩ්ඩක් ඉන්න ළමයි. හරි ටීචර් මේ ටික කියවල දෙන්නම්කෝ වෙසක් පුර පොසලොස්වක පොහොය දින ළමයි ඔයාලට පේනව නේද ටීචර් ෂෙයා කරලා දෙන පොත කවුද කවුරු හරි මට කියන්න පේනවද කියලා තරින්දි පේනවද පුතේ පේනවා වැඩ හා හරි එහෙනම් කමක් නැහැ හරි
ඉතින් පුතේ වෙසක් පුර 15ක පොහොය දිනක සුජාතානම් සිටු දුව මේ අජපල් නුගරුක මුල වැඩ සිටි බෝසතාණන් වහන්සේට කිරිපිඩු පූජාවක් කළා කිරිපිඩු කියන්නේ පුතේ කිරිබත් පූජාවක් මේ කිරිබත් පූජා කළේ රන් තලියක බහලා ඒ කියන්නේ රත්තරන් තාලියක දාලා තමයි මේ කිරිපිඩු පූජා කළේ එසේ පූජා කළ මගේ අද ඉතින් පුතේ මෙහෙම සුජාතාව එදා ආවේ මට මේ ගහ මුල වැඩ සිටින දේවතාවට දේවතාවා කියලා හිතුවේ මේ බෝසතාණන් වහන්සේව සුජාත සිටුදුව ගහ මුලට අජපල් නුගරුක මුලට ආවේ මේ බෝසතාණන් වහන්සේට කිරිපිඩු පූජා කරන්න. ඉතින් සුජාතාව කිව්වා මගේ අදහස ඉටු වුවා සේම ඔබේ අදහසද ඉටු වේවා කියලා. ඉතින් පුතේ සුජාතාව දීපු මේ කිරිබත් පිළිගත් බෝසතාණන් වහන්සේ නේරංජරා නදියට ගිහිල්ලා දියනාලා එහිම වැඩම සිට නේරංජරා නදිය ආසන්නේ ඉඳලා කිරිපිඩු වැළඳුවා. කිරිපිඩු වඳුල්ලලා රන් තලියගෙන ඒ රන් තාලියගෙන අදමා බුදු බව ලබන්නේ නම් මේ තලිය උඩුගම් බලා ඒවා කියලා හිතුවා. ඒ කියන්නේ මට අද බුදු බව ලැබෙනා නම් මේ රන් තාලිය මේ ගඟ ගඟ පහළටනේ ගලන්නේ පුතේ. ගඟක් ගලන්නේ කොහෙටද? පහළට. ගඟ ගලන පැත්තට නැතුව ගඟ ගලන විරුද්ධ පැත්තට යන්න කියලා බුදුරජ බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා. ඉතින් පුතේ කෙමෙන් කෙමෙන් ගඟ මැදට ගියපු ඒ තලිය උඩුගම් බලා ගමන් කරන්න පටන් ගත්තා. දැන් අද නම් වෙලාව නැහැනේ ටීචර් වලට ලබන සතියේ ඒකේ වීඩියෝ එකක් ලස්සන වීඩියෝ එකක් පෙන්වන්නම් පුතාලට පැහැදිලි වෙන්න. හරිද? එතකන් අපි අද මේ ටික ලියලා ඉමුකෝ. හැමදාම මම ලබන සතියේ ඔයාලට මේ රම්තලිය උඩුගම් බලා ගිය වීඩියෝ එකක් හොයලා පෙන්වන්නම්. එතකන් අපි මේ ටික ලියලා ඉමු. හැමදරුවෙක්ම ලියන්න. බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ වසර හයක බෝසතාණන් වහන්සේ වසර හයක දුෂ්කර ක්‍රියාවෙන් පසු දුෂ්කර ක්‍රියාවෙන් පසු නේරංජරා ගඟ අසල අජපල් නුගරුක මුල හරියට වචන ලියන්න ළමයි අජපල් නුගරුක මුල ඔන්න ටීචර් හයිලයිට් කළා අජපල් නුගරුක මුල අජපල් නුගරුක මුල වැඩ සිටින අතරතුරදී වැඩ සිටින අතරතුරදී
වැඩ සිටින අතරතුරදී සුජාතා සිටු දියණිය සුජාතා සිටු දියණිය සුජාතා සිටු දියණිය සුජාතා සිටු දියණිය කිරිපිඬු පූජාවක් කිරිපිඬු පූජාවක් කිරිපිඬු පූජාවක් කිරිපිඬු පූජාවක් සිදු කලේය සිදු කලේය එහිදී සුජාතාව පැවසුවේ එහිදී සුජාතාව පැවසුවේ ටීචර් මේ හයිලයිට් කරපු එක ලියන්න ඊට පස්සේ මගේ අදහස ඉටු වාසෙම ඔබේ අදහසද ඉටු වේවා යන්නයි එහිදී සුජාතාව පැවසුවේ මගේ අදහස ඉටු වාසෙම ඔබේ අදහසද ඉටු වේවා යන්නයි හරි හැමෝම ලියන්න අනුකි මොකද්ද ප්‍රශ්නේ දුව අනුකි ටීචර් වසර හයක් දුෂ්කර ක්‍රියාවෙන් පසු ඊට පස්සේ මොකද ටීචර් කිව්වේ බෝසතාණන් වහන්සේ අජපල් නුගරුක මුල වැඩ සිටියේය හරි හැමෝම කියන්න මගේ අදහස ඉටු වාසේම ඔබේ අදහසද ඉටු වේවා යන්නයි ටීචර් හයිලයිට් කරලා තියෙන එක ලියන්න හරිද ලිව්වද ළම හරි දැන් හැමෝම මට අන්මියුට් කරලා කියන්න පුතාලට අද කරපු හැම දෙයක්ම තේරුණාද තේරුණා ටීචර් හොඳට තේරුණා ටීචර් අපිට පැහැදිලි තැනක් තියෙනවද කවුද ප්‍රශ්නයක් අහන්නේ ප්‍රශ්නයක් අහන එක කෙනා කතා කරන්න බලන්න ටීචර් මගේ අදහස ඉටු වේවා යන්න මගේ අදහස ඉටු වේවා සේම ඔබේ අදහස ඉටු වේවා කියන එක අපිත් හයිලයිට් කරගන්න ටීචර් හයිලයිට් කරත් ප්‍රශ්නයක් නැහැ ඒක නිකම්ම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් ළමයි හැමෝටම තේරුණා නේද ඔව් ටීචර් ඔව් ටීචර් හරි ඉතින් ළමයි ඕක අපි පාඩමේ ඉතුරු ටික ලබන සතියේ කරමු ලබන සතිය අලුත් මාසයක් හැම දරුවෙක්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන මේ විදිහටම අපි ලබන සතිය කරන්නේ ඔයාලගේ ගාථා සියල්ලම තියෙන පාඩම හරි ඒ පාඩම හරිම වැදගත් හැමෝම ලබන මාසේ ඉන්න මොකද හැම ගාතාවක්ම ඔයාලට හැම අවුරුද්දකම ඕන වෙනවා ඒ නිසා හැම දරුවෙක්ම ලබන මාසේ ක්ලාස් එන්න ඕන හැමෝම ටීචර් කිව්ව ෆයිල් එක මතකයි නේද ඔයාලට මාසික පරීක්ෂණය කළාම මාසික පරීක්ෂණයේ පේපර්ස් ටික කරන්න ෆයිල් එක හදන්න කිව්වා පුතාලට අද හදන්න බැරි වෙන්නේ නැති පුතාලට එක්සෑම් නිසා එක්සෑම් තියන අය හොඳට කරන්න ඉස්කෝලේදී හැමෝම ෆයිල් එක හදාගෙන ඉන්න එහෙනම් ලබන සතියේ හැම දරුවෙක්ම ක්ලාස් එන්න
අපි අදට ක්ලාස් එක නවත්තමු ලබන සතියේ මම ඉතුරු ටික කරන්නම් ඔයාලට මම අර වීඩියෝ එකක් පෙන්වන්න ලබන සතියේ හැමෝටම තෙරුවන් සරණයි ආයුබෝවන් ආයුබෝවන් සරණයි ටීචර් ආයුබෝවන් ටීචර් ආයුබෝවන් ටීචර් ආයුබෝවන් ටීචර් ආයුබෝවන්